මේ අලුත්ම වීඩියෝ හැමදාම බලන්න අපව subscribe කරලා සිනෝ ලකුණ click කරන්න. ඔන්න ඉක්කෝ මාත් එක කාලෙක පුංචි ලස්සන දියල්ලක් ළඟ තාරා අම්ම කෙනෙක් ගොඩක් සතුටින් ජීවත් වුණා. ඉතින් මේ තාරා අම්මා දියල ළඟ තිබුණු ගහක් යට කූඩුවක් හදලා බිත්තර තුනක්ම දාලායි තිබුණේ. එයා හරි ආසාවෙන් බලන් හිටියා එයාගේ තාරා පැටව කවද්ද එළියට එන්නේ කියලා. ඔන්න දවසක් තාරා අම්මා බලන් ඉන්නකොටම තාරා පැටව එක්කෙනා දෙන්න තුන්දෙනාම එළියට ආවා. තාරා අම්මට ගොඩාක් සතුටුයි. ඔන්න මේ තාරාම්මගේ තාරා පැටව තාරාම්ම පිටිපස්සෙන් හිමින් හිමින් ඇවිදින්න පුරුදු වුණා. ටික දවසක් යනකොට මේ තාරා පැටව ටික ටික ලොකු වුණා. ඔහොම ටික දවසක් යනකොට තාරා පැටවුන්ට හොඳට ඇවිදින්න පුළුවන් වුණා. ඒ වගේම තාරා අම්ම කල්පනා කළා තාරා පැටවුන්ට උගන්වන්න ඕනේ පියාඹන්න කියලා. ඉතින් මේ තාරා අම්ම එදා තීරණය කළා තාරා පැටවුන්ට ඉගිලෙන්න කියා දෙන්න. ඔන්න එදා තාරා අම්ම තාරා පැටවුන්ට ඉගිලෙන හැටි ටිකෙන් ටික කියලා දුන්නා. ඔන්න තාරා අම්මා තාරා පැටව තුන්දෙනාට ඉගිලෙන විදිය කියලා දුන්නා. ඒත් එක තාරා පැටියෙක් හරිම කම්මැලි. එයා ඉගිලෙන විදිය ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අනිත් තාරා පැටව දෙන්න ආසාවෙන් පියාඹන්න ඉගෙන ගත්තා. ඒත් අර කම්මැලි තාරා පැටියා ඒක ගානටවත් ගත්තේ නැහැ. එයා ගල උඩට වෙලා අනිත් අය පියාඹන දිහා බලාගෙන හිටියා. එයා පියාඹන්න කැමති වුණේ නැහැ. තාරා අම්මා කොච්චර උත්සාහ කරත් මේ කම්මැලි තාරා පැටියට පියාඹන්න ගන්නන්න මේ කම්මැලි තාරා පැටියා පියාඹන්න ඉගෙන ගත්තේ නැහැ. කොන්න දවසක් තාරා අම්මා තාරා පැටව එක්ක කෑම හොයමින් ඇවිදමින් හිටියා. මේ කම්මැලි තාරා පැටියා හෙමින් හෙමින් කම්මැලි කමේ තමයි කෑම හොයමින් හිටියේ. ඔන්න ඔය වෙලාවේ ඔතනින් සත්තු වෙළඳාම් කරන සත්තු වෙළෙන්දෙක් යනවා. ඒ වෙළෙන්ද දැකපු ගමන් තාරා අම්මයි තාරා පැටව දෙන්නයි ඉගිලිලා ගිහින් ජීවිතේ බේරගත්තා. ඒත් මේ කම්මැලි තාරා පැටියා ඉගිලෙන්න ඉගෙනගෙන තිබුණේ නැහැ. මෙයා දැන් හොඳටම බය වෙලා පියාඹන්න උත්සාහ කරනවා. ඒත් එයාට පියාඹ ගන්න බැරි වුණා. මේක බලන් ඉඳපු තාරා අම්මයි තාරා පැටව දෙන්නයි ඉක්මනින් ඉගිලා ඇවිල්ලා මේ සත්තු වෙළෙන්දට කොටලා කොටලා තාරා පැටියව කොහොම හරි බේරගත්තා. ඉතින් මේ කම්මැලි තාරා පැටියා කම්මැලි කම නිසා පියාඹන්න ඉගෙන ගත්තේ නැති වරද එයාට තේරුම් ගියා. ඊට පස්සේ එයා අනිත් අයත් එක්ක එකතු වෙලා පියාඹන්න ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ තාරා පැටව තුන්දෙනාටම හොඳට පියාඹන්න පුළුවන්. තාරා අම්මයි ඒ දිහා බලාගෙන සතුටු වුණා. ඉතින් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ කම්මැලි කම නරක පුරුද්දක් කියන එක. අපි හැම හොඳ වැඩක්ම කම්මැලි වෙන්නේ නැතුව ඉක්මනින් කඩිසරව කරන්න පුරුදු වෙන්න ඕනේ.